camera, my equipment is not there. I don't have a light work. Studio 3 කියන්නේ අපි මම මුලින්ම ඔයාලා මෙතන ගිහින් තමයි ඔයාලා අර ඉන්නේ ආයෙත් අත්දැකන්න පුළුවන් ඔයාලා දකින්න ඔය ඔයාලා ප්‍රෝග්‍රෑම් එකක් වෙන හැටි මෙතන දැකලා තියෙනවා මේ අර උදේ පාන්දර මේ ආඩිස් ලෑන් ගෙනල්ලා කතා කරන සිස්ටම් එක තාම අප්ඩේට් වෙලා නැහැ HD quality එකට. ඒක අප්ඩේට් වෙන්න නම් digital එන්න ඕනේ. දැන් digital දැන් නෙළුම් කුරුණත් එක්ක එනවා. ඒ අපි ඒකට convert වෙනවා නම් අපේ ගෙදර තියෙන TV එකට පොඩි box එකක් අරගන්න ඕනේ. ඒ box එක තිබ්බේ නැත්නම් ඔයාලට ඒක බලන්න දෙන්නේ නැහැ. දැනට අපි setup තියෙනවා. දැන් මේ setup එක HD quality setup එක. කියන්නේ morning program වල මේක නම ලොකුට recording කරන්නේ නැහැ. අපි ඕනම channel එකේ HD screen එකක් ගන්නවා. Speed up,
දැන් දාන්න ඕන කොහොමද ස්ටෝර් කරන්න ඒවා නෙට් එකෙන් බලන්න
එක පහසු විදියක් තමයි පහසු විදිය මේක ඇතුලේ කැපීලා සිස්ටම්. මෙයා කියන දේ තමයි මේ කොහොම කට්ටිය කරන්නේ. හැදෙන්නේ. ඒකට මෙයා කියනවා දැන් කැමරා 2 එක ස්ටෑන්ඩ් බයි 2 ස්විච් කිව්වහම මෙයා හැදෙන්නේ. ඊට අමතරව මේක තියෙනවා මේ දකුණ මේ මේක තියෙනවා මේක මේ සර්වර් සිස්ටම් එකක්. මේක ඇවිල්ලා මේ මුළු ස්ටුඩියෝ එකම ලින්ක් කරලා තියෙන්නේ මේකෙන්. රෙකෝඩ් කරන්න පුළුවන් මේ පැත්තෙන් රෙකෝඩින් වෙනවා. ඒක රෙකෝඩින් කරන එක අපි මෙතන කරන්නේ රෙකෝඩින් කෙලින්ම සර්වර් එකේ කරන්නේ. අයි මේක කරත් මේවා ගන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව සර්වර් එකේ අපි දාන ඕනම ක්ලිප් එකක් අරන් මීඩියා මම ඒක හිතුවත් කියනවා. ඒ ඔක්කොම ගෙනල්ලා එක තැනකට කරලා තියෙනවා. ඒවා අපි ෆෝල්ඩර්ස් කරලා තියෙනවා. අපිට ඕන ලාප් මේවා ප්ලේ කරන්න පුළුවන්. මේකෙන් ප්ලේ කරන එක තමයි ඔයාලා සිංදුවේම දකින්නේ. මෙතනින් තමයි ඒක ප්ලේ කරන්නේ. ඊට ඊළඟ එක තමයි මේක ඔඩියෝ. සියලුම ඔඩියෝ ටික මෙතන ඉතර වෙන්නේ. ප්‍රසන්නස්ලා ඒක පොර සිංහෝ කොහොම මෙයා තමයි මෙතන ඉඳලා අරලා වහලා මෙතන තරම් මේ වගේ පොඩි ඇඩ්වාන්ස් නිය ඩිජිටල් පිටර ෆොටෝ රහේවා එදිනෙවා තියෙනවා. ඒවා ඉතින් පස්සේ ලොකු කාරණා ඒ ඔඩියෝ එක පැත්තට කැමති ඇවිල්ලා ඉන්නවා. ඒක තමයි වෙනම ඉගෙන ගන්න පුළුවන්. ඔටෝවිෂන් ඔටෝවිෂන් කියලා අපි කාර් ගන්න ඕනේ. අර දෙක කාර් එක වෙද්දී අර ගේට් එකකින් අරගෙන මුලින් තමයි කාර් එකට අතුල ලැබුණා. මේ විනාඩියයි බ්‍රේක් එක විනාඩියයි බ්‍රේක් එක ඇසිට කාර් එක එකක් යවලා තව එකක් අතුල දාන. ඊට අමතරව මාලක දේශනේෂන් සටන දේශපාලන ප්‍රෝග්‍රෑම්ස් අර බුකින් විතර මේක දැන් අද තියෙන මාවත අද මාවත හෙට සටන. ඒ සෙට්ස් තමයි මම අර අතනවා කිව්වේ. අතන මම අර තියෙන්නේ අපිලිවල කියලා ඒකට අපිලිවල නෙමෙයි බඩු තියලා තියෙන්නේ. අද මාව තියෙරෙච්ච ගමන් කට්ටිය හිමුට අදාලා හෙට හවසට තියෙන සටනට සෙට් එක දාලාම තමයි යාලා ගෙදර යන්න. පාන්දර එකට දෙක. ඒක තමයි ලැප්ටි කරලා තියෙන්නේ. මේ ස්ටුඩියෝ එකේ මේ වගේ පොලිටිකල් ප්‍රෝග්‍රෑම්ස් අර සෙට් මාරු කරන ඒවා. සෙට් එහෙම එහෙම මාරු කරලා අර ඔයාලා දකින්න අර රෑට යන ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් යන මේ ස්ටුඩියෝ. මේ ස්ටුඩියෝ යුටිලයිස් කරලා තියෙන විදිහවල එක. සෙට්ස් ඔක්කොම හටක් ගන්න කරන්න පුළුවන් මේවා. ඉතින් ආදල තියෙන විදිහ මේක ඔයාලට දකින්න දේ නෙමෙයි මේ වගේ ගොඩක් තියෙන. මේක තමයි ඉතින් ඒ සෙට් එක අර මම කියවනේ මිනි ජිබ්බි එකක් දැක්කා වගේම ඒකේ වෙන වර්ෂන් එකක් ටිකක් දිගේ. ඊට ලොකු එකක් එනකට පුස්තු මේක. මේ ස්ටුඩියෝ එකට මේක තම දීලා තියෙන දිගටම මොකද මාරු කරන්න බැහැ. හදිසි වැඩවොත් අපි යන අරගෙන යනවා අරගෙන. ඒ දෙකෙන් කැමරා ලෙන්ස් දෙක තියෙනවා පිටිපස්සේ කැමරා මල්ල දෙක තියෙනවා. ඒ දෙන්න කතා කරන කෙනාට අතන අර පැත්තේ තියෙන මේ පැත්තේ කැමරාවේ සෙට් එක අලම මේ පැත්තේ කිනු ඒක තමයි අර දකින්න ඉව අර ඉන්නේ සෙට් ඩිසයින් කරනවා. විශේෂයෙන් මේ සෙට් ඩිසයින් කරනකොට ඒ ඇන්ගල්ස් ඒවා හිතලා ඒ අර නිකන් සෙට් ඩිසයින් කරනවා වගේ නෙමෙයි ටෙලිවිෂන් වල මේ වගේ සෙට් ඩිසයින් කරන අර ඩ්‍රාමා වල වගේ නේ. කන්ට්‍රෝල් රූම්ස් තියෙනවා මේකේ 2 3. එතකොට අරක තමයි SD setup එක. ඒක මුලදී අර ප්‍රෝග්‍රෑම්ස් වලට අරයා තමයි. දැන් මුලින්ම මම ආවගෙන ප්‍රෝග්‍රෑම් කරන්නේ ඒ setup එකයි. හදිසියෙ ඒකේ වෙන රෙකෝඩින් එකක් මොනවා හරි තියෙනවා නම් අපිට මේවා පැච් කරන්න පුළුවන්. අපි තව ලොකු SD setup එකක් තියෙනවා ඒක. එතකොට ඒ ඔක්කොම ඔඩියෝ පැත්තෙදී පැච් කරන විදිහට. එතකොට මේ ඒ වලට ඕන ගන්න කැමරාවක් ගියන්නේ ඒ තියෙන මේකෙමද නැත්තම්? නෑ නෑ මේවට කැමරාවක් තියෙනවා. මෙතන මේ කැමරා setup එක හොල්ලන්නේ නැහැ. ඒකේ fix setup එක. මේවට කැමරා වෙනම ස්ටුඩියෝ මේ අපේ ඉස්වස් වල තියෙන හටක් ගාල කැමරා මල්ල දෙනවා. අතන මේ ඉන්නේ පෙර සාමාන්‍ය කොහොමත් ගලවන්න එක දාලා තියෙන හදිසියේ මේ හැම ගෙනිච්චොත් තමයි ඒක කොහොමද. ඔඩියෝ ටක් ගාල කට්ටිය එනවා. බාස්කට් එක තියෙන අපි අර මොක්ස් එක. ඒක අවශ්‍ය බඩු ටික දාන්නවා මේ කියලා අපි ප්‍රොඩියුසර් කෙනෙක් වුණාම දැනගන්න ඕනේ. අද දෙන්නේ ඉන්නවා විජේ මිස් කෙනෙක් ඉන්නවා සමාලාට යන ගර්ල් කෙනෙක් ඉන්නවා. එතකොට ඒවත් අපි හිතන්න ඇල්ටමයි දාන විදිහ ගර්ග නිට සාමාන්‍ය අපි පිළිම කෙනෙක් ඉන්න මයික් දාන්න මෙහෙම ප්‍රශ්න එක ඇටින් ගන්න එතකොට ඒව ගැන තුනක් ප්‍රොඩියුසර් කෙනෙක් වුණාම ඒක කියන්න. එතකොට මෙතන ඉන්න ගෙස්ලා කී දෙනෙක්ද එයාලට දාන්න මයික් මොනවද කියන එක කියනවා. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වල අර ඉතින් ඩේට් වී යන ප්‍රෝග්‍රෑම්ස් නේ. එතකොට එයාලා හැමෝම දන්නවා මොකද්ද වෙන සෙටප් එක කියලා ටක්ටක් ගාලා අපේ ක්‍රූ එක ආව එහෙම සම්බන්ධතාවක් වෙනවා. මම කියන්නේ අතුරාන්නේ කොරලා නැහැ නේද? එතකොට ඒ දෙන්නගේ පොඩි මොකක් හරි චැට් එකක් කරනවා. ඒක මෙහෙම වෙනවා. ඒ දෙන්නව කතා කරනවා. මෙහෙම මයික් එකක් තියෙනවා. මෙහෙම මයික් එක මේව
ඒක තියෙන්නේ YouTube එකේ. කොහෙවත් යන්නේ නැහැ. ඒකට කියන්නේ පොඩ්කාස්ටිං. පැහැදිලිද? මේ තියෙන්නේ පොඩ්කාස්ටිං ස්ටුඩියෝ. එතකොට මේ වගේ දෙන්නෙකුට මෙහෙම මයික් එක තියෙනවා, මීටා තියෙනවා, මෙතන පොඩි මැෂින් එකක් තියෙනවා, ඒක ගන්න ගලවලා. මේක අපි හයරින් කරන ස්ටුඩියෝ එක. පොඩ්කාස්ට් කරනවා. එතකොට මේක සම්පූර්ණ කන්ට්‍රෝල් කරන ඒවා ස්විච් කරනවා, කැමරා තුනක් දාලා දෙනවා, ස්විච් කරනවා, ඔක්කොම කරගන්න ඕනේ හයරින් කරන අය. ඒ පොඩ්කාස්ට් කරන අය. සාම්පල් මියුසික් අර අප්පුඩි ගානේ උරේ දන් තියෙනවා. මම ඒවත් ඇටන එහෙම ස්ටුඩියෝ එකක්. මේක පොඩ්කාස්ට් ස්ටුඩියෝ එකක්. මේක රෙන්ට් කරන එකක්. අපිත් කරනවා මේක ඩිජිටල් පැත්තට යන ස්ටුඩියෝ. හරි. ටෙලිවිෂන් පැත්තට යන ඉතින් අපි සමහර ඒවා යූස් කරනවා. ඒක කොහොමද මේකට අදාළ ඒවා ටික ඔක්කොම තියලා තියෙනවා. එහා පැත්තෙන් තමයි ප්‍රසන්න ස්ලයිඩ් වල පිටපතෙන් එන්නේ ඔතන වාඩිලා. තමයි මේක කතන්දරේ යන්නේ. ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ දන්නවනේ කතන්දරේ. එතකොට මේ බේස් එක තියෙනවනේ පුතේ. එනේ මේ යට තියෙන මේ බේස් එක. මේ මේකට පාදක වෙලා තියෙන මේ මේ බේස් එක ගැලවෙන්නේ නැහැ. මෙතන තමයි ජූනියර් සුපර් ස්ටාර් කරේ. ලක්ෂපතික් කරන්න ඕන සජ්ජායනා ප්‍රෝග්‍රෑම් එක සින්දු ප්‍රෝග්‍රෑම් එක කරලා දෙනවා. සජ්ජායනා ප්‍රෝග්‍රෑම් එක කරෙත් මේකේ. ඒ කියන්නේ මේකේ ඔතන අර්ථක වහලා අර මේවා දාලා මේක තමයි සජ්ජායනා කරන්නේ. මේ බේස් එක ගලව ගැලවෙන්නේ මොකද මේ මේක ෆික්ස් ප්‍රෝග්‍රෑම්ස් ටික දුවන්නේ මේකේ තමයි. ලක්ෂපති මන මනි රොබෝට් එක ඉස්සරහ මේකේ තමයි ඉන්නේ. ඒ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම සජ්ජායන හැම එකම කරේ මේ බේස් එක තියාගෙන තමයි. එතකොට මේ පැත්තේ චේන්ජ් කරන්න ලයිටින් වලින් එහෙමද? ඇපියරන්ස් කරනකොට චේන්ජ් කරන්න පුළුවන් දැන්. මේව හැම වෙනස් කරලා ගලවලා ඉදන් දැන්. සජ්ජායන අපි කරනකොට ලක්ෂපති රෙකෝඩින් නැහැ. එතකොට මේව හැම අයින් කරා. හැබැයි මේ බේස් එක තමයි යූස් කරන්නේ. ඔබ ගලවගෙන නැහැ. මේ වට අපි කවරින් කරලා ඒක හදලා තමයි සෙට් එක සෙට් එකේ මේ වගේ තමයි අර ලී වලින් දාපු මේ අයිටම් ඔක්කොම දාන්නේ මේ. ඒක සීම කරවන්න. ඒක වයින් කරලා ආවෝ ලක්ෂපති මනස් ගන්න කොට ඒක කොහොමද කියලා හරි ප්‍රෝග්‍රෑම් එකේ එනකොට ඒකේ එලිමන්ට්ස් ටික ගනාලා තා හැබැයි මේ බේස් එක ගැලවෙන්නේ වැඩේ කරනකොට ඩිස්ටර්බ් වෙන තමයි මම කියන්නේ සම්පූර්ණ කරන්න එපා පොඩ්ඩක් බලන්න හරි හරි මේ ඇවිල්ලා මේ ස්ටුඩියෝ එක තමයි මේක 456 මේක තුනක් මේක ස්ටුඩියෝ වෙන් කරන්න පුළුවන් මේ එකක් වෙන් කරලා තියා අපි නේද මේ ඇවිල්ලා 56 මේකයි 4 මම අතනත් අර කී ෂූට් එකක් කරනවා කී ෂූට් දැකලා තියෙනවා පොළ පාට කී ෂූට් කියන්නේ ඒක මොකක්ද දැන් මෙහෙම මේක මේ ස්ටුඩියෝ එකට 2100ක් දානවා ක්‍රවුඩ් මේ ස්ටුඩියෝ එක තමයි දැනට ලෝකයේ තියෙන එකම ටෙලිවිෂන් ස්ටුඩියෝ එක සරවුන්ඩ් සවුන්ඩ්ස් 71 තියෙන්නේ මේක උඩවලත් පේන්නේ නැහැ. උඩ තියෙනවා ස්පීකර්ස් 32ක් අයින්. අලියකනේ ඉඳලා කෑ ගහගෙන එනකොට කරා නිකන් සරවුන්ඩින් කියන්නේ ඒක දන්නවනේ. මේ සිස්ටම් එක ලෝකේ දකුණු ලෝකේ එකම ටෙලිවිෂන් ස්ටුඩියෝ. එතකොට අපි මේ ස්ටුඩියෝ එක රෙන්ට් කරනවා. ඉවෙන්ට්ස් වලට රෙන්ට් කරනවා ඕනම එකකට අපි රෙන්ට් කරනවා මේකේ මේකේ ගොඩක් ලංකාවේ තියෙන දැවැන්ත කම්පැනිස් හැම එකක්ම මේ ස්ටුඩියෝ එකේ තමයි අලගේ අවෝඩ් සෙරමොනි ඇනුවල් සෙරමොනි මේ ස්ටුඩියෝ එකේ ඇවිල්ලා ලංකාවේ ඉන්න හැම ආටිස්ට් කෙනෙකුට ප්‍රොපෝස් කරලා තියෙනවා සහ බොඩි ආටිස්ට්ලා ගොඩක් අය මේකේ ප්‍රොපෝස් කරලා තියෙනවා මේකේ මේ බේසික්ලි මේකේ මේන් වැදගත්කම තියෙන සරවුන්ඩින්ග් සිස්ටම් එක රවිදු අයියා එතකොට එයා ඔයාලට මෙයි කියලා දෙයි මේකේ මොකද්ද වෙන්නේ කියලා සර් හරි නේද එතකොට ඒ අන දේවල් රෙකෝඩ් කරන දේවල් වල කොහොමද ඒ කියන්නේ ඔයාලා කැමරාවෙන් අහුවෙන්නේ නැති අලුත්ෙන් කරන දේවල් හැදෙන්නේ මෙහෙ එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට වඩක ගලවම එක එක දේවල් හැදෙනවා පේනවා මේ පැත්තේ කොනේ මේක පේනවා දැන් වල අලුතෙන් යන්න තියෙන يعني මේ සතියේ TV එකේ යන්න තියෙන එකේ ඒ ඉන්න
මැසේජ් කරන්න ඕනේ දැන් දැන් දැනගන්න ඕනේ ඔයාලට විස්තරයක් දෙන්න ඕනේ කියලා මෙන්න මේ නම්බර් එක තමයි යන්නේ නම්බර් එක ඒ විස්තර ටිකත් එක්ක දැන් මේ වොයිස් ප්‍රෝග්‍රෑම් එකේ ග්‍රැෆික් ටික හදනවා ඒතකොට දැන් අපි මෙතන කරන්නේ මූලික වශයෙන්ම අලුතෙන් දේවල් හදන එක කියන්නේ වොයිස් කියන ප්‍රෝග්‍රෑම් එක දැන් ඔයාලා බලලා තියෙන ටීවී එකනේ වොයිස් බලන්න තියෙනවා ඉන්නක බලන්න ඒතකොට මේ වගේ ප්‍රෝග්‍රෑම් වල කියන්නේ අපිට ඔයාලට විස්තරයක් දෙන්න ඕන නම් මේ සෙනසුරාදා ප්‍රය 7:30 තමයි වොයිස් යන්නේ කියලා අපි ඔයාලට දැන් දෙන්න ඕනේ කියලා. ඔයාලා දන්නේ නැහැ නේද? ඇත්තටම මෙහෙම කීයට දැන්නේ කියලා. ඒතර අපි දැන් දෙන ජාති ග්‍රැෆික් දේවල් හැදෙන්නේ මෙතන. ඒතර අපි හිතමු තරු ඉරිදා යනවා මෙන්න මේ වෙලාවට මේ කට්ටිය තමයි දැන් මේ තරු ඉරිදා ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. ඒ විස්තර ටික දෙන දේවල් ඒව හැදෙන්නේ මෙතන. එතකොට ඊට අමතරව ඔයාලා දකින්න තියෙන මන්ඩ්‍රොප් කියන ප්‍රෝග්‍රෑම් එකක් ගියා. මිලියන 5ක් දෙන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එකේ තුල අපි මේ ඩිවිෂන් එක ඇතුලේ අපි හදනවා ස්ටිල් ග්‍රැෆික්ස්. ඒ කියන්නේ පත්‍ර වල print කරන්න බැනර්ස් වලට එළිය ඔයාලා දකින ඔය ලොකු කට් අවුට් එහෙම තියෙන්නේ. ලක්ෂපති මේ වෙලාවට තියලා චන්දන සූර්ය මණ්ඩලත් එක්ක වැඩ ඉන්නවා. ලක්ෂපති ලෝකෙ පැත්තේ තියෙනවා. යටින් යනවා වෙලාව ඒ කට් අවුට්. ඒ කියන්නේ ස්ටිල් තියෙන දේවල් හදන්නේ මෙතන. ඒතර සිරස් ස්ටීගේ මේ ස්ටයින් ස්ටුඩියෝ කියන ඔයාලා දැන් ඇවිල්ලා ඉන්න මේක ඇතුලේ වෙන හැම දෙයකටම මේ ස්ටිල් ග්‍රැෆික්ස්, මෝෂන් ග්‍රැෆික්ස් කියන දේවල් දෙකම වෙන්නේ ග්‍රැෆික් මේ ග්‍රැෆික් ඩිවිෂන් එක ඇතුලේ. එතකොට අපි මේ වගේ පත්‍ර වල යන දේවල්, print වෙන දේවල්, ඒ වගේ ඒවා design කරනවා. ඊට පස්සේ අපි තව මෙන්න මේ වගේ දේවලුත් කරනවා. කියන්නේ අපිට කරන්න බැරි જાති දේවල් තියෙනවා සමහර ඒවා. කියන්නේ අපි green studio ඇතුලේ අපි කරන දේවල් තියෙනවා. කියන්නේ අපිට කාන්තාරයක් ගිහින් අපි හිතනවා වීඩියෝ එකක් කරන්න ඕන කියලා. කාන්තාරයක් ගිහින් bike එකක් දාගෙන වීඩියෝ ගන්න. එතකොට ඒවා ගොඩක් සල්ලි යන වැඩනේ. එතකොට අපිට පුළුවන් කොළපාට රෙද්දක් මේව කරගෙන green studio එකක් වගේ එකක් හදාගෙන අපිට මෙන්න මේ වගේ trailers හදා ගන්න පුළුවන්. අර පේනවා. කියන්නේ වියදම අඩුයි. ඒතර ඒ ඔක්කොම වෙන්නේ computer එකක් ඇතුළේ. කියන්නේ මේ කට්ටිය record කරලා ගෙනෙත් දෙන video එක අපි වෙනම පාට හදලා ඒ කට්ටිය ඕන දැන් අර දැන් තියෙන අර බලන චිත්‍රපටි හැම sci-fi කියලා දේවල් තියෙන අලුතෙන් neon light පත්තු වෙනවා වගේ දේවල්. ඇත්තටම ඇත්ත ලෝකේ නැහැනේ. ඒතර ඒවා අලුතෙන් හදලා ඔයාලට බලන්න දෙන්නේ මේ division එක ඇතුළේ. කියන්නේ අපි කරන්නේ අලුතෙන් දේවල් හදලාම දෙන එක. මේ වගේ කාන්තාරයක් ඇතුළේ මොකක් හරි දෙයක් කරන්න උනොත් එහෙම රාජාමික අපි කට්ටියක් යන්න වෙනවා. ලයිට් ටික අරන් යන්න ඕන, කැමරා ටික අරන් යන්න ඕන, දැන් බයික් එකක් තිබ්බොත් බයිසිකලේ අරන් යන්න ඕන. ඒ ඔක්කොම බජට් එක අඩුවෙන් කියන්නේ බජට් එක අඩුවෙන් හොඳ quality එකකින් ඉක්මනට කරගන්න අපේ උදව් අනිවාර්යෙන්ම ඕන. එතකොට අපි කරන්නේ ඔයාලා දැක්ක ස්ටුඩියෝ ඇතුලේ අපි රෙකෝඩ් කරගෙන කැමරාස් වලින් රෙකෝඩ් කරගෙන ඒවා අපි මෙතෙන්ට අරගෙන මෙතනින් අපි අලුතෙන් දේවල් ලේවලට එකතු කරලා අලුතෙන් දේවල් හදලා අපි දෙනවා එඩිට් ඩිවිෂන් එකට. ඒ කට්ටිය තමයි ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරන්නේ. කියන්නේ ඔයාලා දකින හැමදේම අපි හදලා දෙන අන්තිම ප්‍රොඩක්ට් එක නෙමෙයි ඔයාලා දකින්නේ. දැන් අපි කරන්නේ අපිට හම් වෙන ප්‍රොඩක්ට් එක අපි තව වැඩි කරලා ඒක ලස්සන කරලා ප්‍රොඩියුසර්ට අවශ්‍ය විදිහට හදලා වෙනස් කරලා දෙන එක. එතකොට අපි මෙතනින් හදලා දෙන්නේ ඒක. එයාලා එඩිට් එකට අරන් ගිහිල්ලා එතනින් අවශ්‍ය විදිහට කපලා ඔයාලා බලන්න ඕන කොහොමද, ඔයාලට දකින්න ඕන කොහොමද කියලා එයාලා හිතලා එයාලා ඒක මේව කරලා එකතු කරලා තමයි ඊට පස්සේ මියුසික් ඇඩ් කරලා එහෙම කරලා තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක ඔයාලා දකින්නේ. එතකොට අපි ඉන්නේ ඔයාලා දකින් ස්ටේජ් එකට තව එකක් ඉස්සර. එතකොට ඔයාලා අත්‍තරම යන්න ඕන එඩිට් එකට. එතනින් තමයි වැඩේ ඔක්කොම ඉවර වෙලා එතනින් තමයි ඔයාලා ටීවී එකේ දක්වන දේවල් විතර යන්නේ. එතකොට අපි මේ ඩිවිෂන් එක ඇතුළේ කරන්නේ පත්‍ර වලට යන දේවල්. එතකොට ටීවී එකේ ඔයාලා දකින අමතර දේවල් කියන්නේ කැමරාවකින් වීඩියෝ කරන දේවල් අමතර වෙන්නේ. ඔයිස් එකේ එතන ළමයි සින්දු කික ඉන්න. යටින් යනවා මෙන්න මෙයාගේ නම, මෙයාගේ වෝටින් නම්බර් එක 4. මේකට වෝට් කරා. එතකොට ඒව හැදෙන්නේ අපේ ඩිවිෂන් එක. එතකොට උඩින් යනවා මෙන්න මේ වෙලාවට තමයි වොයිස් තියෙන්නේ. මේ වෙලාවට තමයි ලක්ෂපති තියෙන්නේ. ඒ විස්තර ටික තියෙන්නේ. ඒ විස්තර ටික හැදෙන්නේ මේක ඇතුළේ. එතකොට ස්ටිල් ග්‍රැෆික්, මෝෂන් ග්‍රැෆික් කියන දෙකම සිද්ධ වෙනවා මේ ඩිවිෂන් එක ඇතුළේ. පෝස්ට් ප්‍රොඩක්ෂන් එක විදිහට අපි එඩිට් කියන කාලේදී වනේ ප්‍රෝග්‍රෑම් ඔය වීඩියෝ එඩිට් කරනේ වල මොනවාන් කියලා අහතිනේ. ඒ කරන තැන තමයි මේ මේකේ තියෙනවා එඩිට් ටූල්ස් 12ක්. එඩිට් මැෂින්ස් 12ක් තියෙනවා. චැනල්ස් තුනේම ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම යනවා. එතකොට ලක්ෂපතියකට එක ප්‍රෝග්‍රෑම් එක එඩිට් එකක් තියෙනවා. වොයිස් එකට එකක් එහෙමම යූටිලයිසර්ස් කරලා තියෙනවා එඩිට් වෙනමත්. ඊට අමතරව ඩේ ටු ඩේ යන ප්‍රෝග්‍රෑම්ස් වලටත් එඩිට් තියෙනවා. අනිවාර්යෙන් මේ ක්ලබ් එකෙන් 5 දෙනෙක් මේ ෆීල්ඩ් එකට එන්න. එහෙම එන්න නම් ඔයාලට මම කියව කරන්න ඕනේ දේ හීනයක් තියෙන්න ඕනේ. හීනේ
කොතනද කියලා තේරුම් ගන්න ඕනේ. ඔයාලගේ පැත්ත දැන් පැති තුනක් තියෙනවා. මේකේ තියෙන විවිධ ෆීල් එක තියෙනවා. මේකප් තියෙනවා. ඉන්ජිනියරින් සයිඩ් එක තියෙනවා. කැමරා සයිඩ් එක තියෙනවා. ප්‍රසන්ටින් රංගපාන ඒ සයිඩ් එක තියෙනවා. ඊට අමතරව ඉම්පෝටර් මේක ප්‍රොඩියුසර් කෙනෙක් වෙන ඐඩියා එකක් තියෙනවා. එතකොට ඒ තමන්ගේ කැමති පැතිවලට තමන් තීරණය කරනවා. තමන්ගේ නැත්ත කොතනද කියලා. මේ කොළඹ ඊට අමතරව එළියෙත් ඕනතරම් මේවට අදාළව කෝස් තියෙනවා, ඩිප්ලෝමා තියෙනවා, ඩිග්‍රීස් තියෙනවා. හැම එකටම වැඩි වැදගත් වෙන්නේ තමන්ගේ උමනාව සහ කැපවීම. ඒ කැපවීම සහ උමනාව තිබ්බොත් තැනකට එන්න පුළුවන්. මම එකක් කියලා මම නවත්තන්නම්. 18 දිනක් මාත් එක්ක ඉන්ටර්වයුව ආවා. ඒ 18 දිනාගෙන් මම විතරයි සිලෙක්ට් වුණේ. ඒ 18 දිනාගෙන් මම විතරයි සිලෙක්ට් වුණේ. සෝරි දෙන්නෙක් සිලෙක්ට් වුණා. එක්කෙනෙක් එක මාසයක් හිටියේ. ඉන්න බෑ කැප්. ඒ කියන්නේ කට්ට කන්න බෑ. ඒ හැම දෙයකටම ආසාව කැපවීම තියෙනවා නම් තමයි ජයග්‍රහණ කරන්න පුළුවන්. මමත් ආවේ ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට. මම අලු ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට වෙනද ගත්ත දේවල් එක මගේ තිබ්බ ඩ්‍රීම් එක මම ඇචීව් කරා. මගේ තියෙන මේක ඇචීව් කරා. ඒ කියන්නේ ආස ඒකත් එක තමයි හැම දෙයක්ම වෙන්නේ. ඒක මස්ට් ආසාව තියෙනවා. අපි බැනුම් අහනවා. ඔයාලා නොදකින පැති ගොඩයි නේ. ගොඩක් බැනුම් අහනවා අපි. මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. හැමදේම බැනුම් අහනවා. හැම දෙයක්ම කවර් කරගෙන අපි මේව කරන්න ඕනේ. ඒ අර ඩ්‍රීම් එක සහ ටාගට් එක. හරි මගේ කතාව එච්චරයි. මේකෙන් දැන් ඔයාලා දැක්කනම් ටෙලිවිෂන් එක කියන්නේ මොකද්ද කියන එක දැන් තේරෙනවා. ඒක චිට්ටි දෙයක්. පුරේවල නෙමෙයි. ඔයාලා රූපයක් මෙහෙම දැක්කනම් ටීවී එකේ ඒක කොච්චර අපි කැපවීම කරනවාද කියලා කොච්චර වේදන කරනවාද කොච්චර මිනිසුන්ගේ මනසේ ඉන්නවාද කියන එක දැන් ඔයාලා තේරෙනවානේ. ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. වැදගත්ම දේ මේකට තියෙනවා මේ ටෙලිවිෂන් පැත්තට එන්න කෝසස් තියෙනවා. ඩිප්ලෝමා ඩිග්‍රීස් තියෙනවා. යූත් එකේ තියෙනවා ටෙලිවිෂන් කෝස් එකක්. ඊට අමතරව කැම්පස් වල තියෙනවා එක්ස්ටර්නල් එක්ස්ටර්නල් තියෙනවා ඩිග්‍රීස් තියෙනවා. තව ඊට ගොඩක්ම තියෙන්නේ මේකේ නිස්කෝ නිස්කෝ වීඩියෝ කියලා අහලා දිවලා. මේ යූත් එකේ තමයි ගොඩක් තියෙන්නේ. යූත් එක හොඳයි. ඊට අමතරව ෆවුන්ඩේෂන් එකේ තියෙනවා දැන් තිබ්බා කලින් තිබ්බා SLMTI එක මීඩියා ට්‍රේනින් ස්කූල් එක සහ අපේ තියෙනවා මහරජා ගෲප් එකේ MIM එක තියෙනවා. ඒකෙදී අපේ වෙන ගොඩක් අය තියෙනවා. එහෙම ඩ්‍රීම් මැප් තියෙනවා නම් මෙහෙට කතා කරන්න. මෙහි අපේ MIM එකට ඇවිල්ලා වුණත් පෝස්ට් කරලා එන්න පුළුවන්. ඒක තමයි ඔයාලට මේ පාත් එකට එන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඕනම ගාවක් කරන්න පුළුවන්. කතා කරන්න කන්ටැක්ට් කරගන්න. ඔයාලගේ ඕනේ කරන්නේ කියන කවර් ජැක්ස් කෙනෙක් ඉන්නවා. අපේ අවස්ථාවල් තියෙනවා. මොතරම් ඒ අවස්ථාවල් දිනා අපේ ඇති. කඩුනේරිය සාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ ප්‍රථම වතාවට ආරම්භ කර මාස ඒකකයෙන් අප ප්‍රථම වතාවට පැමිණියේ සිරසා ආයතනයට. එම ආයතනයෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. එම ආයතනයේ ප්‍රධාන විවිධ අංශවල අපි බලන්න ගියා. ඒ අංශ වලින් අපි එක එක දේවල් දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපි තව ස්ථානවලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව බොහෝ දේවල් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද අපිට මෙතනට එන අවස්ථාව සලසා දුන්න සියලු දෙනාට ස්තුති කරනවා. ඒ වගේම අපේ පාසලේ මාධ්‍යවේදික සියලුම ගුරු භවතුන්ට ස්තුති කරනවා. විශේෂයෙන් විදුහල්පති පියතුමාටත් ස්තුති කරනවා. සාන්ති සෙබස්තියන් මධ්‍ය මහාවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සාමාජිකාවක්. අද අපිට විශේෂ අවස්ථාවක් හමු වුණා සිරස මාධ්‍යාලය නැරඹීමට යාමට. එතනදී අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ප්‍රධාන වශයෙන් ස්ටුඩියෝ හතරක් විතර තිබ්බා. හඬ කැවීම අංශය, එතකොට වීඩියෝ එඩිට් කරන පැත්ත, ඒ වගේ ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම කවුරුහරි ඉස්සරහට මාධ්‍ය පැත්තට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එයාලට ගොඩක් මේක වැදගත් වුණා. ඒ වගේම මේ අවස්ථාව අපිට ලබා දුන්න හැම කෙනෙක්ටම ස්තුතියි. අප විද්‍යාලයේ දරුවන්ට ඉතාමත් ආනකි අවස්ථාවක් ලැබුණා. මේ සිරස ආයතනයට ෆීල්ඩ් ට්‍රිප් එකක් හැටියට ශිෂ්‍යචාරිකාවක් ඇවිත් ප්‍රොඩියුසර් විරාජ්
මෙයාගේ මග පෙන්වීම මත ස්ටුඩියෝස් 6ක් විතර නැරඹුවා. ඒ හැම දෙයකින්ම දරුවන්ට යම් අත්දැකීමක් ලැබුණා. කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියන එක අපි නිමසේ ඉඳන් බලන ඒ වැඩසටහන මේ කොච්චර මහන්සිලාද මේ අය අපට ඒක රැගෙන එන්නේ කියන එක පිළිබඳව මනා දැනුමක් මේ දරුවන්ට ලැබුණා. ඇත්ත වශයෙන්ම ඒ හැම දෙයක්ම මේ ගැන සිතුවන්ත වෙනවා. අද දවසේ උදා වුණේ සුවිශේෂම අවස්ථාවක්. ඇත්තම කියනවා නම් අපි 2023 වර්ෂයේ ජනවාරි මාසයේ තමයි කරුණේරිය සාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයට මාධ්‍ය ඒකකයක් පිහිටවන්නේ. ඇත්තම අපේ විද්‍යාලයේ ඉන්නවා විවිධ දක්ෂතා තියෙන මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයට ඇල්මක් දක්වන ගුණයක් ළමයි. මේ ළමයින්ව අපි එක තැනකට අරගෙන ඒ හැමෝටම තමගේ දක්ෂතාවය තමගේ හැකියාව තව තවත් දියුණු කරගනිමින් මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ ජයග්‍රහණයක් ලබා ගන්න මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ රැකියා අවස්ථාවන් උත්පාදනය කරන ඒ අවශ්‍ය කරන දැනුම ඒ අවශ්‍ය කරන පන්නරේ ලබා ගන්න ඒ අදහසින් තමයි අපි මේ මාධ්‍යයකගේ පිහිටෙන්නේ. ඒ ඇත්තටම ඉතාම සතුටුයි අද දවසේ අපිත් එක්ක දරුවන් 50ක විතර කණ්ඩායමක් අද දවසේ මේ ශ්‍රේෂ්ඨ චාරිකාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේක තමයි දරුවන් විඳපු පළවෙනිම අවස්ථාව. ඉතින් අපි පාසලෙන් එළියට ඇවිල්ලා සිරස ටීවී වගේ විශාල මාධ්‍ය ආයතනයක මේ මෙහෙයුම් කාර්ය සිද්ධ වෙන ආකාරය සියසින් දැක ගන්න, ඒ අත්දැකීම් විඳ ගන්න අද දවසේ අපේ දරුවන්ට උදව් වුණා. ඉතින් මම හිතන්නේ සුවිශේෂම අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපේ දරුවන් බොහොමයක් සතුටින් හරිම උද්දාමයෙන් ඒ විවිධ ප්‍රශ්න අසමින් ඒ ස්ටුඩියෝස් වල මේ පරිශ්‍රය තුළ සැරිසරමින් ගවේෂණය කරමින් ලොකු දැනුමක් ලබා ගත්තා. ඉතින් ඉතාම සතුටුයි මාධ්‍යකකය භාරව කටයුතු කරන ආචාර්ය මණ්ඩලයක් වශයෙන් අද දිනේ දරුවන්ට මෙවැනි අවස්ථාවක් ලබා දෙන්න හැකිවීම සම්බන්ධයෙන්. ඉතින් මේ වැඩසටහන අපිට ලබා දෙන්න මේ ශ්‍රේෂ්ඨ චාරිකාවේ සියලුම කටයුතු සාර්ථක කරගන්න අපිට විශාල ශක්තියක් වුණා යෙරුණි මහත්මියගේ. මේ මහත්මියටත් මගේ විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනේ. ඒ වගේම අපේ විද්‍යාලයේ අර විදුහල්පති පියතුමන් මේ දැවැන්ත කාර්ය පිටවස ඉන්නවා. ඉතින් නිතරම අපි ශක්තිමත් කරනවා, දිරිමත් කරනවා මේ අපේ දරුවන් එක්ක ඉදිරියට යන්න. ඉතින් මේ හැම දෙයකටම එතුමන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවස ඉතාම සාර්ථකයි. ඒ බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ විවිධ අත්දැකීම් මේ දරුවන්ට සම්ප්‍රේෂණය කරන්න.